නමයින් විධායක ජනාධිපතිවරයා තීරීම සඳහා පවත්වන ලබන ජනාධිපතිවරණයේ බහුතර ජනතා මනාපෙන් ලංකාවේ ජනප්‍රියතම උණුසුම් පානය වටවලදී ලංකාවේ අංක 1 දිගමල්ල දිස්ත්‍රික්කයේ චන්දබන්දිය ස්ථාන වෙත චන්දපෙට්ටි අරන් යෑම අද පෙරවරුවේ අම්පාර හාඩි ආයතනයෙන් ආරම්භ වුණා. මේ මොහොත වෙනුවට අම්පාර දිස්ත්‍රික්කයේ චන්දමැදිය ස්ථාන 525ක් සඳහා චන්දපෙට්ටි බෙදාහැරීම සිදු කළ බව අම්පාර දිසාපති තේරිම් බාල නිලධාරී චින්තක අබේ වික්‍රම මහතා අපි සමග සඳහන් කළා. මේ මොහොත වන විටත් ඉතා සාමකාමීව ඉතා කඩිනම්ම ඒ කටයුතු සිදු කිරීමෙන් තිබෙන ආකාරය තමයි අපට දැක ගැනීමට හැකි වුණේ. මම වසන්ත චන්ද්‍රපාල දෙරණ වෙනුවෙන් අම්පාර හාඩි ආයතනයේ සිට 2024 ජනාධිපතිවරණය සඳහා අනුරාධපුර ප්‍රදේශයේ සියලුම කටයුතු සූදානම් බව අනුරාධපුර ප්‍රදේශික තේරීම් බාර නිලධාරීතුමා පහට පවසා සිටියා. ඔහු කියන ආකාරයට අනුරාධපුර ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 741,862ක් වෙන අතර මොවුන්ට ඡන්ද භාවිතා කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 636ක් මේ වන විට සූදානම් කර තිබෙනවා. ඒ වගේම මෙම කටයුත්ත හරියාකාරව කරගැනීමට සඳහා රාජ්‍ය නිලධාරීන් 10,287ක් යොදවා තිබෙන බව තමයි අනුරාධපුර ප්‍රදේශික තේරීම් බාර ගාල්ල ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ පිහිටවා ඇති ගාල්ල සවුත්ලන් විද්‍යාල පරිශ්‍රයේ හෙට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 715ක් සඳහා ඡන්ද පෙටි නිකුත් කිරීම අද උදෑසන ආරම්භ වුණා. 2024 ජනාධිපතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් 903,163 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. එලෙසම හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී W.A. ධර්මසිරි මහතා අප සමග ප්‍රකාශ කරා. 2024 ජනාධිපතිවරණය සඳහා රටම ලහිලයියේ සූදානම් වන මේ අවස්ථාවේ මා රැඳී සිටින්නේ රටේ උතුරු කෙළවර වන යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානය සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන යාපනය මධ්‍ය විද්‍යාලය අසල. මෙවර ජනාධිපතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 593,187ක්. ඒ යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 10ක් සහ වෙනම ඡන්ද බල ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වන කිරිනොච්චිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඒ අනුව එම ඡන්දදායකින් සඳහා හෙට දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන 619ක වැඩ කටයුතු ඉඩ පහසුකම් සලස්වා තිබෙනවා. විශේෂයෙන්ම අද පෙරවරු 8:30ට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානය වන යාපනය මධ්‍ය විද්‍යාලයේ සිට අනෙකුත් ඡන්ද මධ්‍යස්ථාන 619ට ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව මේ අවස්ථාව වන විටත් එම ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු මෙම යාපනය මධ්‍ය විද්‍යාලයේ සිට සිදු කෙරෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි ඔබට සඳහන් කළ යුතුයි මේ අවස්ථාවන දිස්ත්‍රික්කයේ පවතින ආරක්ෂිත තත්ත්වය පිළිබඳව. ඊයේ දින සහ අද දිනේ උදෑසන අප මේ දිස්ත්‍රික්කයේ පුරා සිදු කරපු සංචාරයේදී අපට දැක ගැනීම ලැබුණා මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉතාමත් සාමකාමී වටපිටාවක් යාපනය දිස්ත්‍රික්කය තුළ මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ ආරක්ෂක බලකාය සිය දායකත්වය සපයා තිබෙනවා. එසනම් අප සූදානම් අද දිනේදී හෙට දිනේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයේ පවතින සූදානම් පිළිබඳව දිගින් දිගටම අද දෙරණ ඔස්සේ ඔබ වෙත තොරතුරු ගෙනීමට රැඳී සිටින්න අද දෙරණ සමගින් ලහිරු දහනායක ඉෂාන් අරුණ සමගින් මම විදර්ශන ප්‍රනාන්දු යාපනය මධ්‍ය විද්‍යාලය අසල සිට. මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 13ක ස්ථාපිත කොට ඇති ඡන්ද මධ්‍යස්ථාන 890ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද සිදු වුණා. මෙම ඡන්ද මධ්‍යස්ථාන 890 සඳහා විශේෂයෙන් පොලිස් නිලධාරීන් මෙන්ම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් යොදවලා තියෙනවා. මහනුවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 124ක් ස්ථාපිත කොට තිබෙනවා. මහනුවර නගරයේ මේ වෙන විටම සාමකාමී තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. මම කමල් සුරවීර මහනුවර සිට. කුරුණෑගල් දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපතිවරණයේ ඉතාමත් තීරණාත්මක දිස්ත්‍රික්කයක්. ඊට හේතුව කොළඹ දිස්ත්‍රික්කයට අනතුරුව වැඩිම මැතිවරණ බල ප්‍රදේශ සංඛ්‍යාවක් හිමි දිස්ත්‍රික්කය කුරුණෑගල් දිස්ත්‍රික්කය. ඒ අනුව මැතිවරණ බල ප්‍රදේශ 14ක ලියාපදිංචි ඡන්ද දායකින් 14,017,226 දෙනෙකු හෙට දවසේදී සිය ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 977ක ප්‍රමාණයක් කුරුණෑගල් දිස්ත්‍රික්කය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරුවේ සිට එම ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රධාන බෙදාහැරීම මධ්‍යස්ථාන 4කින් ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළා. මේ තමයි කුරුණෑගල් දිස්ත්‍රික්කයේ වර්තමාන තත්ත්වය. අපි සූදානම් අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලදී කුරුණෑගල් දිස්ත්‍රික්කයේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට තරුණ රශාන් සමගින් මම රවිදු විජයසිංහ කුරුණෑගල් දිස්ත්‍රික්කයේ සිට. ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් හෙට දිනේදී පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නොරේලි දිස්ත්‍රික්කයෙන් සමස්ත ඡන්ද දායකින් 6,05,292 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා තම ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට. ඡන්ද මධ්‍යස්ථාන 534ක් ස්ථාපිත කර තිබෙනවා මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුරාවටම.
අද උදෑසන සිදු කෙරුණා ඡන්ද පෙට්ටි සහ මෙම නිලධාරීන් එම ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර යැවීමේ කර්තව්‍යය. ඉතින් මේ වන විට ඉතාමත් සාමකාමී තත්ත්වයක් තමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුරාවටම තිබෙන්නේ. ඒ වගේම නුවරඑළිය නගරයේ තිබෙන්නේ. හෙට දිනේදී ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය විදිහට භාවිත කරන්නේ නුවරඑළිය ගාමිණී ජාතික පාසල. ඒ වගේම තැපැල් ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය විදිහට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය භාවිත කිරීමට නියමිතව තිබෙනවා. අපි සූදානම් මේ පිළිබඳ විටින් විට ඔබට තොරතුරු ගෙන එන්නට. එතෙක් සමුගන්නවා මම ගවේෂ බස්නායක නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිට. හෙට පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද මධ්‍ය ස්ථානවලට ඡන්ද පෙටි ප්‍රවාහණය කිරීමේ කටයුතු අද උදෑසන පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයෙන් ආරම්භ වුණා. මධ්‍යස්ථාන 298කට ඡන්ද පෙටි ප්‍රවාහණය කිරීමේ කටයුතු මේ මොහොතේ සිදු කරනු ලබන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වළංගු ඡන්දදායකින් 351,302 මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සූදානම් ලබා තිබෙනවා. දිස්ත්‍රික්කයේ පුරා ඉතාමත් සාමකාමී වාතාවරණයක මේ මොහොතේ දක්නට ලැබෙන්නේ. මම රසංග නිරෝෂන් අද දෙරණ ප්‍රවෘත්ති වෙනුවෙන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාල ඡන්ද පෙට්ටි ප්‍රවාහණය කිරීමේ ස්ථානයේ සිට 2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි රැගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබෙනවා. වහුණියාව දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 128,585 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන 152කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන අවට ප්‍රදේශ සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට මෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තරකොට තිබෙන බවයි පොලිසිය සහ යුද හමුදාව සඳහන් කරනු ලැබුවේ. අද දෙරණ වෙනුවෙන් මාධව කුලසූරිය වවුනියාව සෛව ප්‍රකාශ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe.